ජාත්‍යන්තර පිටියේ එක එක රටවල් බිහි කරපු තුන්ිරියව් ක්‍රීඩකයෝ බලද්දී ටෙස්ට් තරඟවල තුන්ිරියව් ක්‍රීඩකයෝ දිහා බැලුවම අපි ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්. මොකද ටෙස්ට් පිටියේ ලෝක මට්ටමේ තුන්ිරියව් ක්‍රීඩකයෝ අපිට හිටියේ නැති තරම්. වාස් සනත් වගේ ක්‍රීඩකයෝ හිටියත් පිටින් පන්දුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩපෙන්නපු තුන්ිරියව් ක්‍රීඩකයෝ එක්ක බැලුවම අපේ තුන්ිරියව් ක්‍රීඩකයෝ ඉන්නේ ටිකක් පස්සෙන්. ටෙස්ට් තරඟවල එහෙම වුණාට සීමිත පන්දු ආර තරඟවල අපිට ලෝක මට්ටමේ තුන්ිරියව් ක්‍රීඩකයෝ ඉඳලා තියෙනවා. දැනටත් ඉන්නවා. මේ තුන්ිරියව් ක්‍රීඩකයෝ අතරින් ඉහළම වැඩපෙන්නපු ක්‍රීඩකයෝ ගැන තමයි අපි කතා කරන්නේ. මේ ක්‍රීඩකයෝ තුන් දෙනාගෙන් දැන් එක ක්‍රීඩකෙක් විතරයි ජාත්‍යන්තර පිටියේ ඉන්නේ. අනිත් ක්‍රීඩකයෝ දෙන්නම ක්‍රිකට් වලින් සමු අරගෙන තියෙන්නේ. සීමිත පන්දු ආර තරඟවල ලෝකයෙන් බිහිවුණු සුපිරි තුන්ිරියව් ක්‍රීඩකයෝ අතරේ ඉහළින්ම තියන්න පුළුවන් සනත් ජයසූරිය තමයි ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ සුපිරිම තුන්ිරියව් ක්‍රීඩකයා. සනත් එක් දින ලකුණු 13,430ක් අරගෙන තියෙන්නේ ශතක 28කුත් අර්ධ ශතක 68කුත් එක්ක. සනත්ගේ තනි ඉනිමක වැඩිම ලකුණු විදිහට සටහන් වෙලා තියෙන්නේ ලකුණු 189ක්. සනත් ජාත්‍යන්තර එක් දින කඩලු 323ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. සනත් ඉනිම කඩලු 4ට වඩා අවස්ථා 8කුත් කඩලු 5කට වඩා අවස්ථා 4කුත් බිඳ දාන්න සමත් වෙලා තියෙනවා. සනත්ගේ හොඳම පන්දු වේම විදිහට සටහන් වෙන්නේ ලකුණු 29කට කඩලු 6ක් බිඳ දැමීම. සනත්ට පස්සේ ඉන්නේ චමින්ද වාස්. වාස් පන්දු යවන්නෙක් විදිහට තමයි එක් දින තරඟවල වැඩි වැඩ පෙන්නන්නේ. කොහොමුණත් වාස් ප්‍රතිකරුවෙක් විදිහටත් වැඩ පෙන්නපු ක්‍රීඩකයෙක්. වාස් එක් දින කඩලු 400ක් බිඳ දාලා තියෙන ඉනිමකට කඩලු 4කට වැඩි අවස්ථා 9කත් ඉනිම කඩලු 5ට වඩා අවස්ථා 4කත් බිඳ දාලා. වාස්ගේ හොඳම පන්දු වේම විදිහට සටහන් වෙන්නේ ජාත්‍යන්තර තරඟයක හොඳම පන්දු වේම විදිහට සටහන් වෙන ලකුණු 19කට කඩලු 8ක් බිඳ දාපු එක. වාස් එක් දින තරඟවල ලකුණු 225ක් අරගෙන තියෙන්නේ අර්ධ ශතකයක් එක්ක. වාස්ගේ වැඩිම එක් දින තනි ඉනිම විදිහට සටහන් වෙන්නේ නොදවි ලබාගත් ලකුණු 50ක ඉනිමක්. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම වැඩපෙන්නපු තුන්ිරියව් ක්‍රීඩකයා තමයි තිසර පෙරේරා. තිසර එක් දින ලකුණු 2091ක් අරගෙන තියෙන්නේ ශතකයක් වගේ අර්ධ ශතක 10ක් එක්ක. තිසරගේ ඉහළම එක් දින ඉනිම ලකුණු 140ක් ලබා ගැනීම විදිහට තමයි වාර්තා වෙන්නේ. තිසර මේ විදිහ එක් දින කඩලු 165ක් බින්දාන් සමත් වෙලා තියෙනවා. තිසර එක ඉනිම කඩලු 5ට වඩා අවස්ථා 4කත් ඉනිමක කඩලු 4ට වඩා අවස්ථා 5කත් බින්දාන් සමත් වෙනවා. මේ ක්‍රීඩකයෝ තුන් දෙනාගේ විශේෂත්වය තමයි මේ ක්‍රීඩකයෝ තුන් දෙනා විතරයි එක් දින ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 2000 සීමාවයි කඩලු 150 සීමාවයි පහු කරලා ගිහින් තියෙන්නේ. තිසරට තව කල් තියෙනවානේ. අපි බලමු තිසර කොතනක නවතීද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.